පොකට් එකට ඊසි රයිඩ්ස් දැන් පික්මියකින් රුපියල් 70 සිට පික්මි තවත් හොඳ වැඩක් ඊයේ දවසේ වුණා ඒක තමයි કૃත්‍රිම බුද්ධිය විෂය કૃත්‍රිම බුද්ධිය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අට ශ්‍රේණියේ ඉඳලා තීරණය කරලා තිබෙනවා උගන්වන්න ඉතින් ඒකත් එක්ක තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාවක් සොයා ගැනීම පවා මේ තව වසර පහකදී ඉතා දුෂ්කර තත්ත්වයක් එනවා ඒ නිසා තමයි සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට පත් කරන්නට මේක තීරණය කර ඇති බව පුවත්පතේ සඳහන් කරලා තිබෙනේ ඒකත් එක්ක මම හිතන්නේ ඔබට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් තව දුරටත් අධ්‍යාපනය හදාරන්න ඔබ ගත්තෝතින් උසස් පෙළ ඒ සාමාර්ථ ප්‍රමාණය මේ ගෙවිච්ච 2020 වසරේදී තිබ්බේ ඒගත්තු අය මේ තොරතුරු තාක්ෂණ විෂයෙන් ඉඳලා තියෙන්නේ 24යි නමුත් මේ අවුරුද්දේ ප්‍රතිඵල වලින් ඒගත්තු ප්‍රමාණය 140 දක්වා වැඩි වෙලා තියෙනවා කියන්නේ වේගවත් ගමනක් තියෙනවා හැබැයි ඒ ගමන නිකන් යන්න බෑ අනිවාර්යෙන් දරුවෝ ඉගෙන ගන්නට ඕන ඒ වෙනුවෙන් යන්නට ඕන ඒත් එක්කම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ විප්ලවීය වෙනසක් වෙන්නට ඕන පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් වලින් එහාට ගිහලා දෙවන්ත එකක් එන්න ඕන ඉතින් ඒක තමයි වාර්තා කරලා තිබෙන්නේ අද දවසේ පුවත්පත මේ විදිහට පාසල් තුලින් මේ වගේ වැඩසටහනක් පටන් ගන්නවා කියන නමුත් මේක ප්‍රමාණවත් නැහැ මේ විෂයක් කළ ප්‍රමණින් නමුත් දරුවෝ බොහෝ දෙනෙක් ඉගෙන ගන්නවා එයාට පහසුකම් සලසන්න තියෙන තැන් තමයි අඩු